උදේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ සම් ඉස්සෙල්ලා වීඩියෝ එකේ කතා කරපු ප්‍රමේයන් වලට අදාළ උදාහරණ කිහිපයක්. හරිද පුතේ? පුතේ මේ පළවෙනි ගාණෙන් කියනවා ඒකොටසින් කියනවා x ගේ අගය හොයන්න කියලා. පුතේ මේ ත්‍රිකෝණය දැක්ක ගමන් පේනවා මෙන්න මේ ත්‍රිකෝණය අපි නම් කරොත් a b c ත්‍රිකෝණය කියලා. a b c ත්‍රිකෝණය කියලා. පුතේ මෙන්න මේ b c පාදය අපි හිතමු d දක්වා දික් කළ තියෙනවා. පුතේ ප්‍රමේයක් මතක් වෙනවා මොකද්ද ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන මෙන්න මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා. හරිද පුතේ අපි ඉගෙන ගත්ත ප්‍රමේය. ඒ කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම මෙන්න මේ x හගේ පුතේ කාටද සමාන වෙන්න ඕනේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. ඒක පුතේ ඉබේටම දීලා දෙනවා. ඒ කියන්නේ අංශක 45යි අංශක 35යි එකතුවට පුතේ x සමාන වෙන්න ඕන. ඒ කියන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මෙන්න මේ x කියන කෝණය පුතේ අභ්‍යන්තරින් තියෙන මෙන්න මේ අභ්‍යන්තර යටි ඉස්සරහින් තියෙන සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 45 සහ 35 එකතුවට සමාන වෙන්න ඕන පුතේ. මේක ප්‍රමේය. හරිද? ඒක කෙලින්ම ප්‍රමේය භාවිතය තියෙන පුතේ. මේකේ උත්තරය ඇවිල්ලා අංශක 80යි. හරිද? පුතේ දෙවෙනි ගාන ඊට වැඩිය ටිකක් සංකීර්ණයි. හරිද? මම මවුස් එකෙන් අදින නිසා තමයි මේ රිපෝට් එකක් ඇදේ ගිහින් ගණන් ගන්න එපා. හරි? පුතේ මේකේ n හි අගය තමයි අපෙන් අහන්නේ. හරිද? n හි අගය තමයි අපි හොයන්නේ. n හි අගය අපිට දැන් කෙලින්ම හොයන්න බෑ. අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරිද පුතේ? මෙතන පුතේ අපි ගත්තොත් හිතන්නකෝ මෙන්න සමාන්තර රේඛා දෙකක් පේ. මෙන්න මේ සමාන්තර රේඛා. මේක එක එකක්, මේක එකක්. හරි මේ ඉතල වලින් කියන්නේ සමාන්තරයි. පුතේ අපි දන්නවා මෙන්න මේ සමාන්තර රේඛා දෙකක් අතර ඔයාලට මම කියලා දුන්නා. මෙතන පේනවා පුතේ හොඳට බලන්න. පේනවා ඉසට් අකුරක්. මේ බලන්න. මෙන්න මේ ඉසට් අකුර. පුතේ මං කිව්වා මෙන්න මේ ඉසට් අකුරෙන් කියන්නේ මොකද්ද? ඒකාන්තර කෝණ. පුතේ මෙන්න මේ ඉසට් අකුරේ මෙන්න මේ මෙතන කෝණේ මෙන්න මේ කෝණේ මොකද වෙන්නේ? අනිවාර්යෙන් සමාන වෙනවා. පුතේ එහෙනම් මේ කෝණේ අංශක 55ක් වෙන්නම ඕනේ. හේතුව මොකද්ද? ඒකාන්තර කෝණ. මේ කෝණේ අංශක 55ක් වෙනව නම් පුතේ හරිද? මම මේ කෝණේ ගන්නවා පුතේ. මේ කෝණේ අංශක 55ක් කියලා හිතන්න. පුතේ මම මේ කෝණේ ගන්නවා පුතේ a කියලා. හරි? මෙතන අංශක 55 ආපු හැටි තේරෙනවා කියලා හිතමු. මොකද්ද ඒකාන්තර කෝණ? මොකද හේතුව මෙතන සමාන්තර රේඛා දෙකක් තියෙනවා. මේ සමාන්තර දෙක රේඛා දෙක අතර මට පෙනුණා ඉසට් අකුර. මේ ඉසට් අකුර පෙන්වන ගමන් අපිට කියන්න පුළුවන් ඒකාන්තර කෝණ යටතේ මෙතන 55 නම් පුතේ අනිවාර්යෙන් මෙතන 55. පුතේ මෙන්න මේ සරල රේඛාව ගත්තා. හරිද? මම මේක වෙනම ඇන්දොත් මේ සරල රේඛාව මෙහෙම අඳින්න පුළුවන් පුතේ. මෙතන මෙහිම බද්ධ කෝණය වල මේ බද්ධ පාදයේ ගත්තොත් මෙතන a තියෙනවා පුතේ. මෙතන c c යතියි. මට කියන්න මොකක්ද මතක් වෙන ප්‍රමේය? අපි ඉස්සෙල්ලම කියලා දීපු ප්‍රමේය. මොකක්ද? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව පුතේ අංශක 180යි. මම ඒ a කියලා ගත්තේ අපිට මේ කෝණේ හොයන්න ඕන නිසා. අපි හොයන්න ඕන n. ඒ වුණාට ඒක නැතුව n හොයන්න බෑ. පුතේ n හොයන මාර්ගය තමයි මේකේ අංශක 55 දැනගත්තු ගමන් අපිට කියන්න පුළුවන් මෙන්න මේ පාදයේ දික් කළා තමයි මෙන්න මේ කෝණේ හැදෙන්නේ. ඒ කියන්නේ පුතේ මෙන්න මේ කෝණය බාහිර කෝණය. මේක බාහිර කෝණයක් නම් පුතේ අභ්‍යන්තරව තියෙන සම්මුඛ කෝණ දෙක මෙන්න මේ 55යි a කියන කෙනා. ඉතින් 55යි a දන්නව නම් පුතේ අපිට n හොයන්න පුළුවන්. කොහොමද? අභ්‍යන්තර කෝණය, ඒ කියන්නේ බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුයි. හරිද පුතේ? මෙන්න මේ a හොයන ගමන් තමයි අපි. පුතේ මේ a හොයන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මේක සරල රේඛාවක් විදිහට දකින එක. මෙන්න මේ සරල රේඛාවක් විදිහට දැක්කාම පුතේ මේ සරල රේඛාව මම මෙන්න එළියට ගත්තා. මෙන්න මෙතන ලක්ෂ්‍ය එළියට ගත්තා. මේ ලක්ෂ්‍ය ගත්තොත් පුතේ මෙතන තියෙනවා බද්ධ කෝණ යුගලයක්. එක බද්ධ කෝණයක් A අනිත් බද්ධ කෝණේ C. C. හරිද? එහෙනම් පුතේ මෙන්න මේ බද්ධ කෝණ දෙකේ එකතුව, ඒ කියන්නේ A ධන C කියන කෙනා පුතේ කාටද සමාන වෙන්නේ? අංශක 180ට. හේතුව ගත්තොත් පුතේ අංශක 180ට සමාන වෙන්නේ හේතුව තමයි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180ක් වේ. හරිද පුතේ? ඒ හොයන්න නම් මොකද කරන්නේ? මම මෙන්න මේ 100 ගෙනියනවා පුතේ එහා පැත්තේ. ඒ කියන්නේ 180ෙන් අඩු කරන්න ඕන පුතේ කීයද? 100ක්. හරිද? 180ෙන් 100ක් අඩු කරා.
सी या कड़ ग्रहाम उत्तरे अंशक හරිද දැන් අපි a හි යගේ හෙව්වා a නෙමෙයි පුතේ විතරම හොයන්න තියෙන්නේ a මං කිව්වා n හොයන්න නම් මොකද පාවිච්චි කරන්න වෙන්නේ n සමානයි පුතේ බාහිර කෝණය සමානයි අභ්‍යන්තරයෙන් තියෙන සම්මුඛ කෝණ දෙකේ එකතු එක සම්මුඛ කෝණයක් a a හි යගේ අපි දැන් අපි හොයාගත්තා a ධන අනිත් සම්මුඛ කෝණය පුතේ අංශක 55 හරි දැන් අපි a හි යගේ දන්නවා පුතේ a හි යගේ අපිට ආදේශ කරන්න පුළුවන් කෙලින්ම අංශක 80යි හරි අංශක 80යි n කෝණය සහ m කෝණය හොයන්න කියලා. හරිද? a කෝණය, n කෝණය සහ m කෝණය හොයන්න කියලා. පුතේ අපිට a හා n කෙලින්ම දැක්ක ගමන් පේන කවුද කියලා. මම කිව්වා පුතේ මෙන්න මේ වගේ සල රේඛා දෙකක් ඡේදනයෙන් හැදෙන. මෙන්න මේ වගේ කෝණ වලට අපි කිව්වා පුතේ මොනවා කියලාද? ප්‍රතිමුඛ කෝණ කියලා. මම කිව්වා පුතේ මෙන්න මේ වගේ සල රේඛා දෙකක් ඡේදනයෙන් හැදෙන. මෙන්න මේ ඉස්සරහා ඒ කියන්නේ මෙන්න මේ සම්මුඛ කෝණ ඒ කියන්නේ මුහුණට මුහුණලා තියෙන කෝණ පුතේ සමානයි. ඒවට කිව්වා අපි ප්‍රතිමුඛ කෝණ කියලා. එහෙනම් පුතේ මෙතන a තියෙනවා නම් මෙතන 50 තියෙනවා පුතේ අනිවාර්යෙන්ම a සමානයි පුතේ අංශක 50ට. ඒක නියතයි. මොකද ප්‍රතිමුඛ කෝණ නිසා මෙතනින් හේතුව ලියන්න ප්‍රතිමුඛ කෝණ. මේ ඉස්සරහත් මේවා සරලම රේඛාවක් මත පිහිටිපත් කෝණ. මෙතන බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතු ඒ හේතුව ලිව්වත් හොඳයි. හරිද මෙතන හේතුව ලියන්නේ ප්‍රතිමුඛ කෝණ හරි ප්‍රතිමුඛ කෝණ කියලා ඉදිරි ටික ලියන්න හරිද පුතේ බලන්න මේ n ගැනත් බලුවොත් පුතේ මේ බලන්න මේ සරල රේඛාවක් මේකත් සරල රේඛා මෙන්න සරල රේඛා දෙකක් ඡේදනය වෙලා මොකද වෙලා තියෙන්නේ ප්‍රතිමුඛ කෝණ දෙකක් ඇවිල්ලා ඒ කියන්නේ පුතේ මේකේ n උත් සමානයි පුතේ අංශක 70ට ඒකටත් හේතුව මොකක්ද ප්‍රතිමුඛ කෝණම තමයි හරි මොකද මෙන්න මේ වගේ රේඛා දෙක මෙතන තියෙන රේඛා දෙක මෙහෙම ඡේදනය වෙලා බලන්නේ රේඛා දෙක මෙහෙම ඡේදනය වෙලා මෙන්න මේ සම්මුඛ කෝණ දෙක ඇති ප්‍රතිමුඛ කෝණ දෙක ඇති ප්‍රතිමුඛ කෝණ මොකෝ වෙන්නේ මූණට මූණලා තියෙන කෝණ සමානයි පුතේ a 50යිලු n 70යිලු එහෙනම් පුතේ a එනුයි දැක්ක ගමන් මෙන්න මේ m කියන කෙනා මොකද වෙන්නේ මෙන්න මේ පාදයේ දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයක් පුතේ මේ m කියන්නේ මේ m කියන්නේ බාහිර කෝණය මේ බාහිර කෝණයට අභ්‍යන්තරින් තියෙන සම්මුඛ කෝණ දෙක තමයි පුතේ a සහ n කියන්නේ හරිද ඒ කියන්නේ මේ අභ්‍යන් මේ බාහිර කෝණයට අභ්‍යන්තරින් තියෙන එයාගේ ඉස්සරහින් තියෙන සම්මුඛ කෝණය යුගලේ a එහෙනම් පුතේ m හොයන්න ලේසිම විදිය තමයි මොකද අපේ ප්‍රමේය මොකද බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතු. ඒ කියන්නේ m සමානයි පුතේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක a + a. මෙතන හේතුව ලියන්න බාහිර කෝණය සමානයි අභ්‍යන්තර කෝණ දෙකේ එකතුව කියලා. හරිද? ඉතින් පුතේ මෙතන a කියන්නේ අපි හොයාගත්ත අංශක 50යි. අංශක 50යි. මෙතන n කියන්නේ n හි අගය අංශක 70යි. හරිද පුතේ? එහෙනම් 50යි 70යි එකතු කරාම පුතේ උත්තරය එනවා අංශක 120. හරිද? අංශක 120ක් කියලා උත්තරය ආවා. හරි. අපි ඊළඟ ගැන කතා කරොත් පුතේ ඒක තියෙනවා ත්‍රිකෝණයක්. හරිද? මේ ත්‍රිකෝණේ A B මෙතන A කෝණය, මෙතන B කෝණය, මෙතන C කෝණය කියලා දීලා තියෙනවා පුතේ D. අපෙන් මේ ගානේ අහන්නේ D කෝණය අහනවා පුතේ අපෙන් A D A C ඇසුරේ හරි දැන් D කෝණේ අපි දන්න දෙන්න ඕන පුතේ A B C ගේ මොකක් හරි සම්බන්ධයක් ඇසුරේ කියන්නේ මේක බීජ ගණිතමය ගන්න හරිද පුතේ ඔයාලට පේනවා මේ D කෝණේ පුතේ අපිට හැදලා තියෙන්නේ මෙතන බාහිර කෝණයක් කියලා පේනවා මෙන්න මේ සරල රේඛාව හිතන්නකො මෙන්න මේ පොඩි ත්‍රිකෝණය ගැන මේ කොළ පාටින් දක්වන මෙන්න මේ පොඩි ත්‍රිකෝණය ගැන හිතන්න හරිද මෙන්න මේ ත්‍රිකෝණය පුතේ මෙන්න මේ ත්‍රිකෝණේ මෙන්න මේ තියෙන යට පාදයේ දික්කල නේද මෙන්න මේ පාදයේ හැදලා තියෙන්නේ. අනේ මේ පාදයෙන් හැදෙන බාහිර කෝණය නේද පුතේ D කියන්නේ. මෙන්න මෙන්න මේ D පුතේ සමාන වෙන්න ඕන අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. මෙන්න මේ කෝණේ අපි මේ කෝණේ පුතේ E කියලා ගත්තොත් E අකුරක් නැහැනේ මේකේ හරි. E කියලා ගත්තොත් පුතේ මෙන්න මේ D කෝණය පුතේ සමාන වෙන්න ඕන අනිවාර්යෙන් කාටද?
සී කෝණයට යන ඊ කෝණයට හරිද පුතේ මේ ඊ ගැන අපිට ගානේ කතා වෙන්නේ නැහැ ඒක නිසා අපි ඊ හොයන්න ඕන හරිද පුතේ ඊ කෝණයට ඉන්න ඕනේ ABC අතරින් හරි දැන් අපි ඊ කෝණය හොයන්න ඕන පුතේ හරිද ඊ කෝණය හොයන්නේ කොහොමද පුතේ ඊ කෝණය දැක්කහම ආඩි වෙනවා මම මේ නිල් පාටින් හදින ත්‍රිකෝණය හරි මෙන්න මේ ලොකු ත්‍රිකෝණය මෙන්න මේ ලොකු ත්‍රිකෝණය ගත්තොත් පුතේ මෙන්න මේ ලොකු ත්‍රිකෝණය මේ අන්තිමට ඇඳපු පාදෙ දික්කල තමයි පුතේ මෙන්න මේ ඊ පාරෙන් ඊ කෝණය හැටි අනේ ඊ කෝණය බාහිර කෝණය පුතේ අනේ බාහිර කෝණය ගත්තොත් ඒ බාහිර කෝණයට අභ්‍යන්තර සම්මුඛව තියෙන කෝණ දෙක තමයි පුතේ මෙන්න මේ A හා B ඒ කියන්නේ පුතේ ඊ කෝණය සමානයි පුතේ කාටද A ධන B ඉතින් පුතේ මෙන්න මේ සම්බන්ධතාව දෙක ප්‍රයෝගික කරගෙන අපිට හදන්න පුළුවන් D සමානයි පුතේ C ධන E වෙනුවට ගණන් ගන්න පුළුවන් මෙතනින් ගත්ත E A ධන B ඒ කියන්නේ පුතේ D කෝණය කියන්නේ කාටද පුටික මාල්පල ලිව්වොත් A ධන B ධන C පුතේ ඒ දැන B දැන C. ඉතින් අපි D කෝණය පුතේ A හා B A B C ඇසුරෙන් කියලා දෙනවා. හරිද? ඊට පස්සේ පුතේ හරි ඊට පස්සේ ගන්න ගත්තොත් මේ PQR කියන්නේ ත්‍රිකෝණයක්. හරිද? PQR කියන්නේ ත්‍රිකෝණයක්. ආයි PRS කියන්නේ PRS කියන්නේ පුතේ ඍජු කෝණයක්. හරි? මෙතන අංශ ගන්නුවේ ලකුණ 3. ආයි PQR කියන්නේ ඍජු කෝණයක්. හරිද? පුතේ SRT කියන්නේ කෝණයක් හරිද පුතේ මේක කියනවා QPR කෝණය. කියන්නේ මෙන්න මේ QPR කෝණය. මෙන්න මේ කෝණය පුතේ SRT බව පෙන්නන්න කියලා. SRT කෝණය. මෙන්න මේ කෝණ දෙක පුතේ සමානයි කියලා පෙන්නන්න තියෙනවා. හරිද? බලන්න පුතේ එහෙම ගත්තොත් මේ ගණන ගලාගෙන යන විදිය ගත්තොත් පුතේ බලන්න මේ QR පාදයේ නේද RT දක්වා දික් කරලා තියෙන්නේ. එහෙනම් පුතේ මට ලියන්න පුළුවන් මෙහෙම හරිද මේ බලන්න PQR ඕනේ ධන QPR කෝණය සමානයි පුතේ PRT කෝණය මෙහෙම ගන්න පුළුවන් ද බැරිද මොකද හේතුව මෙන්න මේ PQR ත්‍රිකෝණේ QR පාදයේ දික් කළා තමයි පුතේ මේ PRT බාහිර කෝණය මේ සම්පූර්ණ බාහිර කෝණය මෙන්න මේ සම්පූර්ණ බාහිර කෝණය හැදෙන්නේ හරිද මෙන්න මේ සම්පූර්ණ බාහිර කෝණය හැදෙන්නේ එහෙනම් මේ සම්පූර්ණ බාහිර කෝණය පුතේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තමයි කවුද PQR මෙන්න මේ කෝණය සහ QPR මෙන්න මේ කෝණය ඒ දෙක එකතුවට මේ බාහිර කෝණය සමානයි පුතේ අපිට ඕන එක தත්වයක් මෙතන තියෙනවා QPR තියෙනවා. පුතේ මෙන්න මේ PQR ඉවත් කරගන්න ඕන. මේ ඕන එක පැත්තක තියෙන එක தත්වයක් හරිනේ. මෙන්න මේ PQR කියන කෙනා සහ PRT ගෙන් අපි හදා ගන්න ඕන පුතේ SRT. PQR කරගන්න ඕන පුතේ අපි QPR කොහොම හරි. හරිද PQR බං PQR කොහෙද තියෙන්නේ PQR. PQR අපි නැති කරගන්න. මේ පැත්තේ QPR තනි කරගන්න. හරිද පුතේ මෙතන SRT කියන කෝණය අපි හදාගන්න PRT PRT කෝණය මෙන්න මේ PRT කියන සම්පූර්ණ කෝණය මෙන්න මේ මාස්තල දින සම්පූර්ණ කෝණය අපි SRT කරගන්න පුතේ අපිට බලන්න දැන් මම ලියන එක මෙහෙම ලියන්න පුළුවන් පුතේ PQR PQR විදිහටම ලියන්න PQR කෝණය ධන QPR එක හිමම තියන්නේ යා අපිට ඕන යා වෙනස් කරන්න යන්න එපා QPR කෝණය සමානයි පුතේ මෙන්න මේ PRT SRT ඇසුරෙන් යන්න ඕනේ ඉතින් පුතේ මෙන්න මේ PRT කියන කෝණය විශාල කෝණය ලියන්න පුළුවන් මෙන්න මේ PRS කෝණයයි SRT කෝණය එකතු ඇයි PRT කෝණය කියන්නේ පුතේ PRS කෝණයයි SRT කෝණයයි මෙන්න මේ කෝණ දෙකේ එකතු එහෙනම් පුතේ අපිට ලියන්න පුළුවන් කොහොමද මෙන්න මේ PRT කෝණය ලියන්න පුළුවන් කොහොමද PRS කෝණය ධන SRT කෝණය දැන් දැක්කනේ අරක තියෙන පද දෙකම අපි හදාගත්තා හරිද එතෙන් QPR උත් තියෙනවා QPR හරි එහත් හරි
SRT දෙනවා SRT තමයි. එහෙනම් පුතේ අපි කරන්න ඕනේ මෙන්න මේ PRS PQR අයින් කරගන්න. හොඳට බලුවොත් පුතේ මේ PQR ගේ අගය දන්නවා අපි. PQR ගේ අගය කියලා පුතේ අංශක 90යි. අංශක 90. හරිද? QPR අපිට ඕන කෙනෙක් එයා හින්දුම් තියාගන්න. QPR ඕනේ සමානයි පුතේ. PRS කියන කෙනත් අපිට ඕන. PRS කෝණය පුතේ නෑ නෑ PRS කෝණය අපි දන්න කෙනෙක් නෙමෙයි. හරිද? PRS කෝණය වෙනුවට තියාගන්න පුළුවන් පුතේ. අපි PRS කෝණයත් අපි වැලියු එක දාගෙන අගය දන්නවා. කීයද? යත් අංශක 90යි පුතේ. යත් අංශක. හරිද? පුතේ SRT කෝණය මෙන්න මේ SRT කෝණය අගය දන්නවා අපි කීයද? SRT කෝණය කියන්නේ පුතේ SRT ගේ අගය දන්නේ නැහැ කොහෙත්ම. SRT කියන්නේ SRT ම තමයි. හරිද පුතේ? මේ පැත්තෙත් 90ක් තියෙනවා, මේ පැත්තෙත් 90ක් තියෙනවා. මොකෝ වෙන්නේ? මේ 90 මේ පැත්තට ගියොත් ඍණ 90ක් වෙනවා. ඍණ 90ක් වුණාම ධන 90යි ඍණ 90යි කැපෙනවනේ. එහෙනම් පුතේ මේක මෙහෙමම අපිට කපලා දාන්න පුළුවන්. මේ පැත්තෙන් ඉතුරු වෙනවා පුතේ කවුද? Q T R එය සමානයි පුතේ S R T කෝණේ. අපේ සාධනය කරන්න ඕන කෙනා ඉතේම. හරිද? මෙන්න මේ වගේ විවිධ ගැටලු අපිට කරගන්න පුළුවන් වෙනවා. හරිද පුතේ? ඊට පස්සේ පුතේ ඊළඟ ගාන ගත්තොත් මෙන්න මේ ගාන ටිකක් ලොකු ගාන. හරිද පුතේ? මේ ගානේ කියනවා පුතේ මේ ගානේ දීලා තියෙන தත්ත තමයි ඉස්සෙල්ලම කියලා තියෙනවා මේ PQS කියන්නේ ත්‍රිකෝණයක්, PQR කියන්නේ ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණවල SRQT කියන්නේ තනිකර සරල රේඛාවක්. හරි මේ පැත්තේ ගිහින් තිබෙන මම හවස් එකෙන් ඇද්ද නිසා මේක ඇත්තටම තනි සරල රේඛාවක්. හරිද පුතේ? මේකේ தත්ත විදියට දීලා තියෙනවා PSR කෝණය RPS ට සමානයි. ඒ කියන්නේ පුතේ PSR කෝණය RPS ට සමානයි. ඒ කියන්නේ මේ කෝණෙයි එන මේ කෝණේ සමානයි කියලා තියෙනවා. තව පුතේ PSR කෝණේ x කියලා ගන්න කියලා. PSR කෝණේ x කියලා ගත්තොත් පුතේ මේ කෝණ දෙක සමානයි කියලා ගානේ දීලා තියෙනවා නะ. එහෙනම් අනිවාර්යෙත් මෙයා x නම් පුතේ මෙයා x. මේ කෝණ දෙක x. ඊට පස්සේ කියනවා පුතේ තව දත්තයක් දීලා තියෙනවා PRQ කෝණයයි QPR කෝණය සමානයි. එහෙනම් පුතේ මෙන්න මේ කෝණ දෙක සමානයිලු. හරිද? ඊට පස්සේ කියනවා පුතේ අපෙන් PQT කෝණය සමානයි 4යි PSR. කියන්නේ මෙන්න මේ PQT කෝණය පුතේ මෙන්න මේ PSR. PSR කියන්නේ මෙන්න මේ පොඩි x ගුණයක මේ x තින් x වගේ පුතේ 4 ගුණයක් කියලා පෙන්නනවා. මෙන්න මේක තමයි අපිට පෙන්නන්න තියෙන්නේ. හරිද පුතේ? මේක පෙන්නන්නේ මෙහෙමයි. හරිද? අපි ගත්තොත් හරිද? පුතේ මේ x ඇසුරින් ගාන හදාගෙන යන එක තියෙන්නේ. බලන්න පුතේ මෙන්න මේ ත්‍රිකෝණය. මම මේ කොළ පාටින් අරගෙන ත්‍රිකෝණ බලන්න. මේ ත්‍රිකෝණය. හරිද? මෙන්න මේ පොඩි ත්‍රිකෝණේ හරිද? මෙන්න මේ පොඩි ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් නේද මේ PRQ ත්‍රිකෝණය. PRQ කෝණය හැදෙන්නේ. එහෙනම් පුතේ අපිට ලියන්න පුළුවන් පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය. ඒ කියන්නේ PRQ කෝණය පුතේ කාට සමානයි කියලාද? මේ PRQ කෝණය සමානයි පුතේ කෝණ දෙකේ එකතුව කවුද? PRPS. RPS කෝණය ධන අනිත් එක PSR කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. හරි? PSR. හරි පුතේ එහෙම ගත්තොත් මේ බලන්න P R Q කෝණය මේක ටිකක් සුළු කරමු අපි පුතේ අපිට දීලා තියෙනවා PSR X කියලා. PSR X කියලා ගත්තොත් මං කිව්වා මේ කෝණෙත් X කියලා ගන්න පුළුවන්. මොකද මේ කෝණ දෙක අපිට සමානයි කියලා ග්‍රාහණී தත්ත්වයක් වශයෙන් දීලා තියෙනවා. එහෙනම් පුතේ RPS ටත් X දාන්න පුළුවන්. මෙතෙන් X දැම්මොත් පුතේ මෙතෙන්ටත් දාන්න පුළුවන් අපිට X කියලා. X දන X කියන්නේ පුතේ උත්තරේ 2යි. x එහෙනම් අපි හොයාගත්ත පුතේ එක විදියක් මොකද්ද PRQ කියන්නේ පුතේ අර කෝණේ වගේ ත්‍රිකෝණයක් කියලා. ඒ කියන්නේ PSR වගේ දෙකක්. දැන් පේන්න ඕන ගාන යන විදිය. හරිද පුතේ? දැන් තියෙන x. හරි. හරි.
පුතේ ඊට පස්සේ අපිට පේනවා බලන්නකෝ මම මේ රෝස පාටින් හදින ත්‍රිකෝණය බලන්න. මේ ත්‍රිකෝණය ගන්න ලොකු ත්‍රිකෝණය අරගල වැඩියේ ධර්මකින් ඉන්න. මේ ත්‍රිකෝණය ගත්තොත් මොකද කියන්න පුළුවන්? මෙන්න මේ අපිට අදාළ මෙන්න මේ බලන්න PQT PQT කෝණය පුතේ මේ ලොකු ත්‍රිකෝණයට බාහිර කෝණයක්. එහෙනම් පුතේ මෙන්න මේ බාහිර කෝණයට සම්මුඛව තියෙන කෝණ දෙක කවුද? මෙන්න මේ QPR කෝණේ PRSQ කෝණේ. එහෙනම් පුතේ මොකද කියන්න පුළුවන්? මෙන්න මේ බාහිර කෝණය මෙන්න මේ තියෙන අභ්‍යන්තර කෝණ දෙකේ එකතුවට සමානයි පුතේ. එහෙනම් අපිට කියන්න පුළුවන් TQT කෝණය සමානයි පුතේ. මොන දෙකේකටද? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක කවුද? QPRV QPRS QPR කෝණය ධන අනික් කෝණය කවුද? PRQ කෝණය PRQ කෝණය. හරි, බාහිර කෝණය PQT, අභ්‍යන්තර කෝණය කෝණ දෙක PQPR සහ PRQ. අභ්‍යන්තර කෝණ දෙක මේ. පුතේ අපි දන්නවා PQP කෝණය. පුතේ අපි හොයාගත්තා PRQ කියන්නේ 2x කියලා. පුතේ PRQ 2x වෙනකොට ගානේ දත්තයක් විදියට දීලා දිනවා PRQ කෝණය සහ තව QPR කෝණ දෙක සමානයි. පුතේ මෙතන 2x නම් මේ කෝණයට මේ කෝණය සමාන නම් පුතේ මෙතනත් එන්නේ 2x. එහෙනම් පුතේ අපිට QPR වෙනුවට දාන්න පුළුවන් 2x. අතනත් PRQ වෙනුවට දාන්න පුළුවන් පුතේ 2x. පුතේ 2x 2x සජාතිය පද දෙකක් නේ. ඒ දෙක සුළු වුණාට පස්සේ උත්තරේ කියන පුතේ. උනාට පස්සේ උත්තරේ 2x 2x එකතු කරොත් පුතේ උත්තරේ 4x. හරිද? පුතේ 4 වතාව මේ x කියන්නේ කවුද පුතේ? x කියලා ගත්තේ කවුද ඉස්සරව අපි ගන්න. මෙන්න මේ PSR කෝණය. එහෙනම් පුතේ x වෙනුවට මට දාන්න පුළුවන් කවුද? P S R හරි මොන බාර පුතේ අපිට හොයන්න කියවු එක එනව නේද? P Q T කෝණය සමානයි පුතේ 4 P S R. හරි පුතේ අපිට හොයන්න කියලා තියෙන්නේ මෙන්න මේක බව පෙන්නන්න. බලන්න P Q T කෝණය සමානයි 4 P S R බව පෙන්නන්න. හරි පුතේ පැහැදිලි කියලා හිතනවා. හරි පුතේ ඊළඟ ගානට ගියොත් ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණය අපිට හොයන්න කියන්නේ A. පුතේ ත්‍රිකෝණය දැක්ක ගමන් අපිට කියන්න පුළුවන් මොකද්ද? මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වලින් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. පුතේ අපි දන්නවා අභ්‍යන්තර කෝණ වල එකතුව කීයද? අංශක 180 කියලා. මේ අභ්‍යන්තර කෝණ තුන වෙන වෙනම එකතු කරගෙන ගියොත් A ඍණ 30 ඒරින 30 අංශක ධන අනිත් එකේ නම් ඒ ධන 10 ධන අනිත් එකේ නම් 2 ඒ සමානයි පුතේ 180ට. හරිද? ආයි කිව්වොත් මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. ඒ කියන්නේ ඒ ඍණ 30 ධන ඒ ධන 10 ධන 2 ඒ සමානයි පුතේ 180ට. සුළු කරොත් පුතේ සුළු වෙන්නේ සජාතීය පද. සජාතීය පද කවුද පුතේ මෙතන ඉන්න? ඒ ඒ 2 ඒ. ඒ තුන් දෙනා සුළු වුණොත් පුතේ ඒ ධන ඒ 2 ඒ 2 ඒ 2 ඒ සුළු කරොත් පුතේ 4 ඒ. සජාතීය පද විතරයි සුළු වෙන්නේ 4 ඒ පුතේ. ඊට පස්සේ ඉන්නවා සජාතීය පද දෙන්න අංශක 30 සහ 10. පුතේ ඒ දෙන්නගේ ලකුණු අසමානයි. ලකුණු අසමානම් අඩු වෙනවා. අඩු වුණොත් පුතේ 30 න් 10ක් ගියොත් 20යි.
වැඩි එකේ ලකුණ ඉන්නේ පුතේ හරිද 20යි 20යි වැඩි එකේ ලකුණ පුතේ ඍණ ඒ නිසා මෙතනට ඍණ එනවා සමානයි පුතේ උත්තරේ 180යි හරි ඉතින් පුතේ මේක සුළු කරන්න තියෙන්නේ 4යි ඒ යුක්ත කරොත් ඍණ 20 එහා පැත්තට ගෙනියනවා එතකොට එන්නේ 180 धन इन पुते में तेंटे ना उतरे हाथराई ए मेरी ने विश्व में पैतरा को लाने विश्व उन्हें कसिया सुवाई विश्वाई को तो करां पुते दे सिया उतरे ए है आगे है ना नम कर कराने अभी डे कर कराने ते पैतरा बिताने ना हाथरे कर बिताने ना हाथरे पुते है ना अब डे ए ना मित्र එනමේ d කෝණයේ සහ c කෝණයේ විශාලත්වය හොයන්න කියලා. හරිද පුතේ? d කෝණයේ සහ c කෝණයේ විශාලත්වය හොයන්න කිව්වම් පුතේ කරන්න දෙන්නේ. හරි පේනවා d කෙඩින්ම අපිට හොයන්න පුළුවන්. කොහොමද? d කියන්නේ මෙන්න මේ එක ත්‍රිකෝණයක්. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව කීයක් වෙනවද? අංශ 180ක් වෙන්න ඕනේ. එහෙනම් පුතේ අපි ගන්න පුළුවන් d ධන 35 d ධන 35 उत्तरे හතලිහයි හරිද 140 සමානයි මෙතනින් ගත්තොත් උත්තරේ 180යි හරිද පුතේ d තනි කරන්න නම් අපිට 140 ආ පැත්තට ගෙනියන්න ඕන d සමානයි 180 ඍණ 140 හරිද ඉතින් පුතේ 180 න් 140ක් ගියාම උත්තරේ 40යි 40යි හරිද d කියන්නේ 40යි d 40යි පුතේ ඊට පස්සේ අපිට පේනවා මෙතන සමාන්තර රේඛා දෙකක් පේනවද පුතේ මේ සමාන්තර රේඛා දෙක අතරේ මම මේ නිල් පාටින් අඳින ඉර එක බලන්න මේ බලන්න මේ මේ මොකක්ද මේ අකුර ඉසෙට් අකුර එහෙනම් පුතේ මම කොයි ඉසෙට් අකුරේ මෙන්න මේ කෝණේ මේ කෝණේ සමාන වෙන්න ඕන. පුතේ මේකත් එහෙනම් d වෙන්න ඕන. එහෙනම් පුතේ මෙතන ආගියත් d අපි හොයාගත්ත අංශක 40. පුතේ එහෙනම් මේක අංශක 40 නම් මේක 70 නම් අපිට c හොයන්න පුළුවන් මේ විදිහට. කොහොමද? ඒත් අභ්‍යන්තර කෝණ අනිත් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතුව c ධන d ධන 70 සමානයිලු පුතේ. අංශක 180ට හරි අංශක 180ට සමානයි. පුතේ අපි c තමයි ගන්න ඇත්තේ. c දන්නේ d කියන්නේ අංශක 40යි. ධන 70 සමානයි පුතේ 180ට. හරිද? 180ට සමානයි. පුතේ c ධන 40යි 70යි එකතු කරොත් උත්තරේ 110යි 110 සමානයි පුතේ 180ට ඒ c හොයන්න නම් අපි කරන්නේ 110 ආ පැත්තට ගෙනනවා c සමානයි 180 ඍණ 110යි එතකොට 180 න් 110ක් ගියාම 3
අංශක හැත්තෑවයි. එන පුතේ ඒ ගානත් හරි සීහි උත්තරේ හැත්තෑවයි දී කියන්නේ අංශක හතලිය. හරිද පුතේ මේ ගානත් එක්ක දහය ශ්‍රේණියේ පළවෙනි කොටසේ තියෙන ත්‍රිකෝණවල පළවෙනි කොටස. හරිද ඒකේ තියෙන ඔක්කොම ගණන් ටික ඔයාලට ඇදීමේ හැකියාව දැන් ලැබෙන්නේ නැති කියලා හිතනවා. හරිද ඊළඟ වීඩියෝ එකේදී මම ත්‍රිකෝණ දෙක කොටස ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.